නිල්වලා වගේ 15 නිමෙයි සතවර්ෂ ගණනාවක් ඉඳලාම දිගටම කෙරෙන ප්‍රධාන නීවගාව තමයි මාවි ගොවිතැන. මගිතානේ પરම්පරා ගානක්ම මේ ප්‍රදේශයේ ජනතාව ජීවත් වුණේ මේ මාවි ගොවිතැන. මුල් කාලයේදී නිල්වලාගඟ පිටාර ගැලීමෙන් ලැබෙන ස්වභාවික පොහොර තමයි මේ වගාව සම්බන්ධයෙන් ගොවීන් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ප්‍රධාන හේතුව වශයෙන් තිබුණේ. කාලයත් එක්ක වාණිජ වශයෙන් ගත්තාම මේ අස්වැන්න අඩුවීමේ ප්‍රවණතාව නිසා මේ මාවි වගාව අත්හැර වෙනත් මී වර්ග සඳහා ගොවීන් පෙළඹීමේ ප්‍රවණතාවයක් තිබ්බා. නමුත් මේ තත්ත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් අත්පුඩාව නැගෙනහිර ගොවි සංවිධානය විශාල ප්‍රයත්නයක් දැරුවා. මොකද මේ මාවි වගාවේ දී ප්‍රධාන වශයෙන්ම මේ වගාව සම්බන්ධයෙන් සලකනකොට මේ අඩු අස්වැන්නක් තිබුණත් ගුණාත්මක පැත්තෙන් මාවි වල තියෙන වැදගත්කම නිසා වගේම පාරම්පරික වගාවක් නිසා වගේම ස්වභාවික පරිසරයත් එක්ක වගා කරන්න පුළුවන්කම තිබීම නිසා යන කාරණා ප්‍රධාන වශයෙන්ම මේ වගාව අත් නොහැර යන ගොවීන්ට හේතුවක් වා කියලා කියන්න පුළුවන්. ඒ අතින් බලනකොට මාවි වගාව සම්බන්ධයෙන් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව දීර්ඝ කාලයක් ලබපු අත්දැකීම් අනුව පහුගිය කාලේ මේ ගොවි සංවිධානය මගින් ඒ ගොවිතැන තිබිච්ච බාධා වශයෙන් තිබුණේ මේ ඇලවේලි ප්‍රතිසංස්කරණය කිරීම නියම වාරික්‍රමයක් ප්‍රතිවීම. දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඒ කටයුතු බොහෝ දුරට ඉටු කර ගැනීමට හැකි වුණා මේ ගොවි සංවිධානය හරහා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ගොවිතැන දැනට ස්ථාවර ගොවිතැනක් බවට මේ ප්‍රදේශයේ ගොවීන් අතර විශාල උනන්දුවක් මේ මාවි වගාව සම්බන්ධයෙන් තියෙනවා. විශේෂයෙන්ම දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ වග පෙන්වීම ඔවුන්ගේ මූල්‍යම අනුග්‍රහය නිසා ඇලවේලි සකස් කර ගැනීමට හැකිවීම ප්‍රධාන වශයෙන්ම වගාවේ ස්ථාවරත්වය අනාගතයේ පැවැත්මට හේතුවක් වුණා කියලා කියන්න පුළුවන්. දැන් ගුණාත්මක අතින් ගත්තාම සියලුම ආහාර වශවිෂ රසායනික පෝර භාවිතය රසායනික කෘමිනාශක වැනි දේවල් නිසා අහිතකර තත්ත්වයක් පවතින අවධියක මාවි වගාව පමණක් එයින් බේරී තියෙන වගාවක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගැන ඔයා බලනකොට මේ අතුරාව නැගෙනහිර ගොවි සංවිධානයේ මේ නිල්වලා නිම්නේ පහළ කොටසෙහි මාවි වගාවේ ස්ථාවරත්වය සඳහා ගෙන යන වැඩපිළිවෙල අනුවත් එවැගේම රටේ ජාතික වශයෙන් කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා ඇතිවෙච්ච අහිතකර ප්‍රතිඵල නැති කිරීම සඳහා විශාල උදව්වක් කියලා කියන්න පුළුවන්. අනාගතයේදී මේ ගොවීන්ගේ ස්ථාවරත්වය සඳහා ප්‍රධාන වශයෙන් හොඳ වෙළඳපොළක් දැනට බිහි වී තිබෙනවා මාවි වගාව සම්බන්ධයෙන්. අනිත් වී වර්ගවල අස්වැන්න වැඩි වුණත් කෘෂිරසායන ද්‍රව්‍ය සඳහා යන වියදමත් එක්ක බැලුවාම ඒ අස්වැන්න තියෙන වියදම හා බැලුවාම ඒ අතින් මාවි වගාව සඳහා තියෙන වියදම අඩු කියලා කියන්න පුළුවන්. ඊටත් වඩා ශාරීරික වශයෙන් සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම තියෙන අහිතකර ලෙඩ රෝග ප්‍රතිඵල දිහා බැලුවාම ඒ යන වියදම දිහා බැලුවාම අනිකුත් වගාවන්ට වඩා අනාගතයේ ස්ථාවර වීමේ තත්ත්වයක් තියෙන්නේ මාවි වගාව සම්බන්ධයෙන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා අනාගත ලෝකයේ සෞඛ්‍ය සම්පන්න ආහාරයක් විදිහට ලෙඩ රෝග වලින් තොර බෝ නොවන රෝග ඇති කරන ඒ කියන්නේ දැන් පිළිකා එවාගේම ගෑස්ට්‍රයිට් දැන් එවාගේම දියවැඩියාවනි රෝග නැති කරන කෘෂි වගාවක් විදිහට මං හිතන්නේ අනාගතයේ ඉතාමත්ම වැදගත් තත්ත්වයක් මේ මාවි වගාව මාවි නිෂ්පාදනයට තියෙනවා කියන එක අපිට පේනවා. ඒ නිසා ගොවීන් තුලත් මේ දැනුවත්භාවය නිසා මං හිතන්නේ මේ වගාව පිළිබඳව විශාල උනන්දුවක් දැනට ඇතිවෙලා තියෙනවා. ඉතින් මේ වගාව දියුණු කිරීම සඳහා රජයේ අවධානය එවාගේම ගොවීන් දැනුවත් වීම ඒ අවශ්‍ය කටයුතු ඉටුවීම අවශ්‍යයි කියලා හිතනවා. මම සෝමදාස මුතුකුමාරණ මේ ප්‍රදේශයේ සම්ප්‍රදායික මාවි වගා ප්‍රවේක් විදියට හඳුන්වලා දෙන්නම්.